ශ්‍රී ලාංකික දේශපාලනයේ සැබෑ වෙනසක් ඇතිකිරීමට නම් ජනමාධ්‍යවේදියා රාමුවෙන් ඔබට සිටිය යුතුමයි. මගේ හැඟීම අනුව නම් පාලිත තෙවරක් පෙරම මිය ගියේ මේ ඊයේ පෙරදැනිමේ. ඔහුන් ඇත්තටම මිය ගියේ ඔහුගේ පුතාගේ අකල් මරණයත් එක්කමයි කියලයි මට නම් හිතේ. පාලිත තෙවරක් පෙරම වැජඹුනේ මේ දේශපාලකයන්ට එහා ගිය තලයක. ඔහු ඇත්තටම පොදු ජනතාවගේ මිනිහෙක්. නලින් ජයතිස්ස පැරදිච්ච එක ගැන මට දුකයි. ඇත්තම කිව්වොත් කළුතර ප්‍රදේශයේ දෙමළ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂකයා වුණේ පාලිතතිවරක් පෙරමයි. අද මාතෘකාව මේ පාලිත තෙවරක් පෙරමගේ මිනිය විකුණන් කන චිචිකොප් දේශපාලකයෝ ගැනයි. චිචිකොප් කිව්වොත් සමහරලාට ඔබට පොඩි කුකුසක් දැනෙන්නට පුළුවන්. චිචිකොප් කවුද මේ? සාමාන්‍යයෙන් පොතපත කියවපු පිරිස් මේ චිචිකොප් කියන චරිතය හොඳට දන්නවා. අපිට චිචිකොප් හම්බ වෙන්නේ රුසියානු සාහිත්‍යයේ මල මිනිස්සු කියන පොතේ. නිකොලයි ගොගල්ගේ මේ ඩෙත් සෝල්ස් කියන පොතේ, මේ සිංහලට පරිවර්තනය වෙච්ච මල මිනිස්සු කියන පොතේ මේ චිචිකොප් කියන ප්‍රධාන චරිතය අපිට හම් වෙනවා. එදා රුසියානු සමාජයේ තිබුණු මේ චිචිකොප් කලේ ඒ දේශපාලන සමාජ හමුවේ ඔහු මැරිච්ච මිනිසුන්ගේ නාම ලේඛනයක් හොයාගෙන, නාම ලේඛනයක් ලබාගෙන ඔහු තමන්ගේ ගමන යන්නට සූදානම් වුණා, උත්සාහ කළා. අන්න ඒ වගේ තමයි වර්තමානයේ අපේ දේශපාලකයෝ මේ අවස්ථාවේදී මියගිය පාලිත තෙවරප්පෙරුමගේ ලැබූ ජනප්‍රියත්වය සහ ඔහුට ලැබුණු මහජන ප්‍රසාදය, ඔවුන් මහජනතාව වැළ නොකඩී ඔහුව බලන්නට ආපු ඒ සිදුවීම, ඔවුන් එයින් වාසියක් ගන්නට ඇත්තටම මේ අවස්ථාවේ උත්සාහ කරනවා කියන එක හොඳටම පේනවා. රුසියානු සාහිත්‍ය හදාරපු කියවපු අය ලියෝ ටෝල්ස්ටෝයි, මැස්කින් ගෝර්කිලා, පුෂ්කින්ලා, නිකොලයි ගොගල්ලා, ඩොස්කෝස්ලා, මිස් හැම දෙනාම පිළිබඳව ඔවුන් කරපු සාහිත්‍ය මෙහෙවර අපේ සමාජයට, දේශපාලනයට බොහෝසේ සමානකම් තියෙනවා. මට පේන්නේ මේ වර්තමානයේ පාලිත තෙවරක් පෙරමව විකුණන්නේ මේ චිචිකොප් දේශපාලකයෝ. මේ පාලිත තෙවරක් පෙරම කියන චරිතය මිය ගියාට පස්සේ තමයි මේ වර්තමාන දේශපාලන ක්ෂේත්‍රයේ මහා ඉහළින් තමන් තමයි ප්‍රබලම දේශපාලන පක්ෂ, තමන් තමයි ඒ දේශපාලන පක්ෂවල නායකයෝ කියා ගන්න අයත් පාලිත තෙවරක් පෙරමගේ හොඳ ගුණ දැන් වර්ණනා කරන්නට පටන් ගන්නවා. පාලිත තෙවරක් පෙරම පසුගිය මහා මැතිවරණයෙන් පෙරදිලා ගමට ගිහිල්ලා ජනතාවත් එක්ක ඔවුන්ගේ ප්‍රදේශවල ඔහේ වැටිලා උදියගෙන කාලා බීලා ජනතාවට සේවය කරද්දී මොවුන් කිසිවෙකු පාලිත තෙවරක් පෙරම ගැන ගුණ වර්ණනාවක් කළේ නැහැ. ඔය කියන රනිල් වික්‍රමසිංහවත්, සජිත් ප්‍රේමදාසලවත්, මයි මහින්දල ඇතුළු ජේවිපි ඇතුළු කිසි කෙනෙකු පාලිත තෙවරක් පෙරමගේ හොඳක් දැක්කේ නැහැ. දැන් පාලිත තෙවරක් පෙරම කවුද? නලින්ද ජයතිස්ස කියනවා ජේවිපි එකේ පාලිත තෙවරක් පෙරම බොහෝ දුක්ුණා, මට දුක, මම පැරදිච්ච එක නෙමෙයි, මේ නලින්ද ජයතිස්ස පැරදිච්ච එකයි කියලා පාලිත තෙවරක් පෙරම කීප තැනක කිව්වා කියලා නලින්ද ජයතිස්ස දැන් වේදිකාවල කියනවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පාලිත තෙවරක් පෙරම වැනි දේශපාලකයෙක් එදා එහෙම දේවල් කිව්වහම ඔහුට නිසි ගෞරවයක් ලබා නොදී දැන් ඒක පවා පාවිච්චි ගන්නට තරම් අර මම ගොගල්ගේ මල මිනිස්සු පොතේ චිචිකොප්ල වගේ දේශපාලකයෝ තමයි දැන්ට මේ කරලියට ඇවිල්ලා සෝෂල් මීඩියා සහ නොයෙකුත් මීඩියා පාවිච්චි කරමින් තමන්ගේ දේශපාලන ගමනට තව තවත් වාසි ගන්නට උත්සාහ කරන්නේ. පාලිත තෙවරක් පෙරමගේ මේ හදිසි අභාවයෙන් ජනතාව වැළ නොකඩී ලක්ෂ සංඛ්‍යාත සෙනගක්
පාද තෙවරප්පියතුමගේ අවමගුලට ඔහුට ශෝකය ප්‍රකාශ කරන්නට ආවට පස්සේ එනකොට මේ ජන ගංගාව දැක්කහම බොහෝ දේශපාලකයන්ගේ ඇඟේ මයිල් කෙලින් වුණා. මයිල් තියෙන අය රනිල් වික්‍රමසිංහ, මහින්දලා, ජේවිපී, ඔය සජබේ, ඔය කාගේ ඇස් ඇරුණා. මේතරම් ජන ගංගාවක් කොහොමද පාලිතට එන්නේ? එක පක්ෂ ભેදයකින්, පාට ભેදයකින් තොරව ඔය UMP කය නෙමෙයිනේ. පාලිතගේ ආදරය කරපු, ඔහුගේ හොඳ දැකපු, ඔහුගේ ಗುಣ දැකපු මේ ජඩ දේශපාලකයන්ට එහා ගිය සාමාන්‍ය මිනිස්සු තමයි මේ පාලිත තෙවරප්පියතුමගේ මරණය වෙනුවෙන් ශෝක වුණේ. ඒ මරණයට සහභාගී වුණේ, වැළ නොකඩී ආවේ ලක්ෂ ගානක ජනතාව ආවේ ඒ පාලිතට ආදරය කරපු සැබෑ සිනග පක්ෂෙන් පාටින් තොරව. මීට ඉහතදී අපේ රටේ මෙවැනි ජන ගංගාවක් ආවේ DS සේනානායකට, ඒ වගේම SWRD බණ්ඩාරනායකගේ මරණයට, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අය විජේ කුමාරතුංගට වෙඩි තියලා මරලා දාපු වෙලාවේ ඒ විජේ කුමාරතුංග වෙනුවෙනුත් මේ වගේ මහා ජන ගංගාවක් විජේගේ මරණයට සහභාගී වුණා. ශෝකේ ප්‍රකාශ කරන්නට, ඒ දුක බෙදා ගන්නට, තමන්ගේ කම්පණය ප්‍රකාශ කරන්නට එහෙම ජන ගංගාවක් එකතු වුණා. මෑතකදී මේ ආසන්නම සිදුවීම තමයි පාලිත තෙවරප්පියතුම. පාලිතට තමන්ගේ පුතාවවත් බේරගන්න තරමට ආර්ථික ශක්තියක් තිබෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා ඇති. ඒ සිදුවීම ඔබ දන්නවා ඇති. සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලකෙක් අසනීප වුණාම, ඒ දේශපාලකෙගේ දරුවෙක් බිරිඳක් අසනීප වුණාම කෙලින්ම ප්‍රයිවට් හොස්පිටල් එකකට, එහෙමත් නැත්නම් පිටරට සිංගප්පූරුවට, ඉන්දියාවට ගිහිල්ලා බෙහෙත් කරගන්න, විශේෂයෙන්ම සිංගප්පූරුවේ. එහෙම ඉන්න සමාජයක්, දේශපාලනයක් තියෙන රටක පාලිත තෙවරප්පියතුමගේ පුතා අසනීප වුණා. ඔහු හිටියේ රත්නපුරේ මහරෝහලේ. පාලිත තෙවරප්පියතුමට සල්ලි තිබුණේ නැහැ ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකටවත් ගෙනල්ලා බෙහෙත් කරලා ඔහුව ගොඩදාගා ගන්න. පාලිත තෙවරප්පියතුම උත්සාහ කරනකොට පුතා කිව්වා, තාත්තා, තාත්තා ණය වෙලා, තාත්තා දේශපාලනයෙන් හම්බ කරපු දෙයක් නැහැ, තාත්තා ණය වෙලා කොළඹ ප්‍රයිවට් හොස්පිටල් එකට මාව ගෙනියන්න එපා, මේ රත්නපුර රෝහල හොඳයි කියලා. පාලිතගේ පුතා රත්නපුර රෝහලේදී මිය ගියා. තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවෙක් තමන් ජීවත් වෙද්දී අකාලේ මිය යනවා දකින්නට ලැබෙන එක තරම් තවත් වේදනාවක් තියනවාද? අන්න ඒකයි මම මුලදී කිව්වේ, පාලිත මැරුණේ මේ ගිය සුමානේ මේ දවස් පහකට ඉස්සෙල්ල නෙමෙයි, පාලිත මලේ තමන්ගේ පුතා මිය ගිය දවසේයි කියලා. ඇත්තටම පාලිත තෙවරප්පියතුම කියන්නේ ජනතාවගේ මිනිහෙක්. මොකද ඔහු පක්ෂ පාටවලින් එහා, පක්ෂ පාටවලට එහා ගිහිල්ලා ජනතාව වෙනුවෙන් සේවය කරපු කෙනෙක්. විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඇතිවෙච්ච ජාතිවාදී ප්‍රශ්නවල දෙමළ මුස්ලිම් ඒ මහා සංහාරය රාජපක්ෂ වරුන් කරද්දීදා ඒ කළුතර ප්‍රදේශයේ හිටිය ජනතාවගේ ආරක්ෂකයා වුණේ මේ පාලිත තෙවරප්පියතුමයි. ඔහුට විශේෂයෙන්ම ජාති ආගම් ભેදයක් තිබුණේ නැහැ. තමුන්ගේ පක්ෂය ගැනවත් හිතුවේ නැහැ. ඔහු කළුතර ජනතාව, කළුතර ජීවත් වෙන විවිධ වූ ජන කොටස් වෙනුවෙන්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ රාජපක්ෂ රෙජිමේට එහා ගිය, ඔවුන් කරපු භීෂණයට විවිධ ජන කොටස් වල පහර දීලා ඔවුන්ව මරා දමද්දී ඔවුන්ව බේරා ගන්නට ඉදිරිපත් වුණ එකම දේශපාලඥයා පාලිත තෙවරප්පියතුමයි. කළුතර දිස්ත්‍රික්කයේ ඉන්න දේශපාලකයෝ ගැන ඔබ හොඳටම දන්නවා. ওই රෝහිත අබේගුණවර්ධනල වගේ දූෂිත, අන්ත දූෂිත දේශපාලකයන් අතර මේ පාලිත තෙවරප්පියතුම සැබෑ ජනතා නියෝජිතය කියලා කිව්වොත් ඒක නිවැරදි. මොකද පාලිත තෙවරප්පියතුමට එරෙහිව කිසිදු අල්ලස් දූෂණ චෝදනාවක් නැහැනේ. හොඳට හිතලා බලන්න. නියෝජ්‍ය ඇමතිකම හා ඒ ඇමති ධූරය අහිමි වෙලා ගෙදර ගියාට පස්සේ පාලිත තෙවරප්පියතුමට ඒ උපයාගත් ධනයක්, සුළු ධනයක් එහෙම ඇරෙන්නට යාන වාහන ඇතුළු ගොඩක් දේවල් තිබුණේ නැහැ. ඔහු දේශපාලන ක්ෂේත්‍රයේ හිටිය අවුරුදු 10ක් පාර්ලිමේන්තුව නියෝජනය කළා. ඒ උපයාගත් දෙයක් නැහැ. ඔහු සතුව අන්තිමට ඒ දේශපාලන කටයුතු වලට වේදම් කරලා අවසානයේ ඔහු ණය වෙලා ජීවත් වෙන්නට අවසාන කාලයේ ණය වෙලා ජීවත් වුණු මිනිහෙක්.
කවුරුත් මේක ඇත්ත තත්ත්වය දන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම පාර්ථ තෙවරක් පෙරුමට තමන්ගේ පුතා ඒ අසනීප වෙලා රත්නපුර රෝහලේ මහ රෝහලේ මිය යන්නේ මේ ආර්ථික දුෂ්කරතා හින්දමයි කියන එක අනිවාර්යම කියන්නට ඕනේ. අද ඔය UMP එකේ කතා කරන කිසිවෙක් පාර්ථක පුතා අසනීප වෙලා ඒ ප්‍රයිවට් හොස්පිටල් එකකටවත් ගෙන යන්නට බැරි වෙලා සල්ලි නැති ඉන්න වෙලාවක පාර්ථකට කිසිම උදව්වක් නොකරපු අය තමයි අද මේ පාර්ථකගේ මරණ ගෙදරට ඇවිල්ලා ඒ මිනිය විකුණගෙන ඒ පාර්ථකට ලැබුණු මහජන ප්‍රසාදය, මහජනතාවගේ කැමැත්ත, ඒ මහජනතාව හදවතින්ම දුක් වෙච්ච ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ඒ පාර්ථකට තිබ්බ කරුණාව, දයාව, ඒ ශෝකය පිටින් UMP එකට ලකුණු දාගන්න හදන මිනිස්සු UMP එකේ ඔය රනිල්ලා ඇතුළු කිසිවෙකු පාර්ථකට කිසි උපකාරයක් කරපු නැති එක ගැන අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ අරගලයට පින් සිද්ධ වෙන්න ගෝඨාභය රාජපක්ෂ පැනලා ගියාට පස්සේ කොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ජන දේශපාලකයන්ගේ සපෝට් එකෙන් ජනාධිපති වුණාට පස්සේ අන්ත පරාජයක් ලැබපු UMP එකේ දේශපාලන චරිත ටික රනිල්ට නැවතත් ජැක් එක ගැහුවා. රනිල් ළඟට ආවා, පැන්නා. ඔවුන් විවිධ තනතුරු යම් යම් වරප්‍රසාද ලබාගෙන විවිධ ප්‍රොජෙක්ට් හරහා ලක්ෂ කෝටි ගණන් හම්බ කරන්නට පටන් ගත්තා මේ පහුගිය කාලේ පුරා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පස්සේ. නමුත් ඒ தත්ත්වෙට පාද තෙවරක් පෙරුම පත්ුනේ නැහැ. ඔහුට ඔහු ගරු කරන ප්‍රතිපත්ති ඒ දේවල් ඒ විදිහටම ආරක්ෂා කරගෙන දූෂිතයන්, ඩීල්කාරයෝ, UMP එකේ ඉන්න දේශපාලන චරිත, ඒ ජඩ දේශපාලන චරිතවලට සමග ගැටෙන්නට, ඔවුන්ව අනුගමනය කරන්නට පාද තෙවරක් පෙරුම කිසි විටක උත්සාහ කළේ නැහැ. ඔහු නිහඬව හිටියා. ඔහු තමුන්ට හැකි විදිහට තමුන්ගේ ඒ දුර්වල ආර්ථික තත්ත්වයේ යටදී වුණත් අවංකව, විවෘතව, හිත හොඳ මිනිහෙක් විදිහට, පෙරදුණු දේශපාලකෙක් විදිහට නැවතත් ගමට ගිහිලා සේවය කරන්නට පටන් ගත්තා. අන්න ඒකයි පාද තෙවරක් පෙරමුණට මේ තරම් ජන ප්‍රසාදයක්, ආකර්ෂණයක් රටක් ඔහු වෙනුවෙන්, ඔහුගේ මේ අකල් මරණය වෙනුවෙන් හඬා වැටෙන්නට පටන් ගත්තා. මේක තේරුම් ගත්තා පාල්තගේ මේ සැබෑ ගමන තේරුම් ගත්තා UMP එකේ නායකයන්ගේ ඉඳලා මේ රටේ ජඩ දේශපාලකයෝ. අන්න ඒකයි මා මේ ඉහතදී කතාව ආරම්භ කරනකොටම කිව්වේ නිකොලොයි ගොගොල්ගේ අර මල මිනිස්සු පොතේ චිචිකොප්ල වගේ දේශපාලකයෝ හැසිරෙන්නේ කියලා. පාලිත, ඔබ එයින් වෙනස් වූ පුද්ගලයෙක්. ඔබට සුවනින්දාක්. මම අනුර චන්ද්‍රසිරි. ඔබ සැමට සුබ දිනයක් වේවා.